ක්‍රිස්තුපූර්ව 600 තරම් ඈත ඉතිහාසයකට හිමිකම් කියන ලොකු ලුණු වගාව ඉරානයේ හා බටහිර පාකිස්තානයේ වැඩි වශයෙන් දැකිය හැකියි. ලොව තත්ත්වය මෙසේ වුණත් වර්තමානයේ ලංකාවේ තත්ත්වය සැලකීමේදී විශේෂයෙන් මහවැලි එච් කලාපය පොළොන්නරුව කුරුණෑගල යාපනය යන දිස්ත්‍රික්කවල බහුලවම වගාව සිදුවනවා. මීට අමතරව මොන්රාගල ඇමිලිපිටිය ප්‍රදේශවල සුළු වශයෙන් වගාව සිදුවන අතර ලොකුලුණු වර්ග රාශියක් දකින්න පුළුවන්. ඒ අතර දේශීය මෙන්ම විදේශීය ප්‍රභේද ගොවි මහතුන් වගාවට යොදා ගන්නවා. විදේශීයව ගෙන එනු ලබන බීජවල ගුණාත්මකභාවය අඩු නිසාත් දේශීයව නිපදවන බීජවල ගුණාත්මකභාවය ඉහළ නිසාත් දේශීයව ලොකුලුණු බීජ නිෂ්පාදනයේට රජය පියවර අරගෙන තිබෙනවා. ඒ පිළිබඳ ගොවි මහතුන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දායකත්වයේ ලබා දීම පිළිබඳ ගොවි මහතුන් අපට අදහස් දැක්වූයේ මෙලෙසින්. මම සෑම කන්නකම ලොකුලුණු බීජ නිෂ්පාදනය කරනවා. මොකද අපි වගා කිරීම සඳහා ඉන්දියන් බීජවල කිසිම ගුණාත්මක භාවයක් නැති නිසා අපි දේශීය ලොකුලුණු වලින් බීජ නිෂ්පාදනය කරන්නේ. සෑම කන්නකම වගා කරනකොට අපිට වැසි වලින් පින්නෙන් සෑම දෙල රෝග ඇති වෙනවා. ඒ නිසා අපි මේ වෙන තාක්කල් ඉතිරිදී උඩින් වහගෙන තමා මේ බීජ නිෂ්පාදනය කරේ. ඒක සැහැණ අපිට අපහසුතාවයක්. ඒත් මේ සැරේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා දෙන සෞභාග්‍ය වැඩසටහන යටතේ අපිට මේ ලොකුලුණු බීජ සඳහා වැසි ආවරණයක් ලබා දුන්නා. ඒක අපිට ලොකු හයියක්. මොකද මේ දීලා තියෙන ටනල් එක අපිට ඕන කාලෙක ඕන ඕන තැන්වලට ගලවගෙන අරන් ගිහිල්ලා අපිට හිටව ගන්න පුළුවන්. ඒ නිසා අපිට මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරපු ආධාරේ 50%ක දායකත්වය අපිට ලොකු දෙයක් වෙනවා. ඒත් එක්කම අපේ මේ ක්‍රෝහෙතවලට වගා කිරීම සඳහා දෙපාර්තමේන්තුව විසින් මව් බල්බ කිලෝ එකක් සඳහා රුපියල් 125ක් අපිට ලබා දී තිබෙනවා. ඒ අනුව මම මේ ගෘහය තුළ මව් බල්බ කිලෝ 60ක් වගා කරලා තියෙනවා. අපිට සෑම කන්නයකම මේක පාවිච්චි කරලා මේ බීජ නිෂ්පාදනය කරන්න පුළුවන්. අපි සෑම කන්නයකම බීජ නිෂ්පාදනය කරන හින්දා අපිට මේක ලොකු උදව්වක් වශයෙන් අපි දකිනවා. ලොකුලුණු වගාව සිදු කිරීමේදී දිලීර රෝග බහුලව සෑදෙන නිසා වගා කරන ගොවි මහතුන් මහත් අපහසුතාවයට පත් වෙනවා. මේ සඳහා කරකල 10යා අඟුරු නිපදවා භාවිත කිරීම හොඳම විකල්පය ලෙස දක්වන්න පුළුවන්. ඒ පිළිබඳව මූලස්ථාන කෘෂිකර්ම උපදේශකවරිය අප සමග අදහස් හුවමාරු කරගත්තේ මේ අයුරින්. අපි යලමහ කන්න දෙකන්නේම ලොකුලුණු බීජ නිෂ්පාදනය කරනවා. විශේෂ මහ කන්නයක් මේ වතාවේදී ලොකුලුණු බීජ නිෂ්පාදනය සම්බන්ධයෙන් රසායන ද්‍රව්‍ය භාවිතය අවම කරන්න සිද්ධ වීම නිසා අපි ගොවි මහත්තුරුන්ට තාක්ෂණික උපදෙස් ලබා දුන්නා. මෙවර 10යා අඟුරු නිෂ්පාදනය කරගන්න ඉතා සරල ක්‍රමයක් අපි ගොවි මහත්තුරුන්ට හඳුන්වලා දුන්නා. ඒ මගින් ලොකුලුණු නිෂ්පාදනයේ බීජ නිෂ්පාදනයේ යෙදෙන ගොවි මහත්තුරුන්ට විශේෂ බලපෑමක් වෙන දිලීර රෝග පාලනය කිරීම සම්බන්ධයෙන් කර 10යා වල වැදගත්කම තාක්ෂණිකව ඔවුන්ට පැහැදිලි කරලා දෙන්න තමා අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මෙවර දේවහුව ව්‍යාපාරය තුළ මේ මගින් ඇන්ත්‍රැක්නෝස් බල්බ කුණුවීම බොහෝ දුරට පාලනය කරගන්න හැකියාවක් ඔවුන්ට ලැබෙයි කියලා අපේක්ෂා කරනවා. ලොකුලුණු වල මල් ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා වසන්තීකරණය කළ යුතුයි. ඒ සඳහා සෙල්සියස් අංශක 10ත් 15ත් උෂ්ණත්වයේ සති 2ක 3ක කාලයක් ගබඩා කළ යුතු වෙනවා.
මේ සඳහා රහංගල ප්‍රදේශය තෝරා ගනු ලබන අතර මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඍජු මැදිහත් වීමක් දක්වනවා ලූණු බල්බ සෙන්ටිමීටර් 20ත් 20ත් පරතරයට සිටුවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති අතර මේ ක්‍රියාවලිය නිවැරදිව අනුගමනය කළ ගොවි මහතෙකු අප සමග අදහස් දැක්වූයේ ඉමහත් සතුටින් යුතුවයි මම දැන් අවුරුදු මේ වෙනකොට 35ක් විතර වෙලේ ඉඳන් මේ බීජ මේ මල් වගාව කරගෙන යනවා ඊට අමතරව තවත් දෙලවලු බෝග රාසියක් කරගෙන යනවා වී වගාව ඒවත් සිළුම් දේවල් කරගෙන යනවා යවත්තාවයිදී අපිට රජයේ මගින් සෞභාග්‍ය වැඩසටහන අතරේ අපිට වැහි ආවරණය කියලා වෙනම දීලා තියෙනවා දැන් ටනල් දීලා තියෙනවා වැහි ආවරණ ඒවා අපිට ලකු හයියක් මේ ගොවිතැනට පහුගිය කන්වල හම්බුනේ දැන් මේ කන්වල් දෙක තුනක ඉඳන් මේ ගිය කන්නේ ඉඳන් රුපියල් 125 ගානේ කිලෝ එකට අපිට ගෙවනවා ඉතින් මං මහ පරිමාණයෙන් හුඟක් කරනවා එහෙනම් මට ඒක ලොකු මේ සහනයක් ඒක මොකද දරා ගන්න බැරි සහනයක් නැත්නම් මේ ලුණු කිතියා ගන්නතර මං කිලෝ 4000ක් විතර තියා ගන්න ඕනේ යලට මහාට තියා ගන්න ඕනේ කිලෝ 500ක් 600ක් තියාන ගෙල්ල 300ක් විතර තමයි හැදෙන්නේ දැන් යල් කන්නට කිලෝ 5000ක් විතර තියා ඉඳලා 1500 2000 තමයි හදන්නේ ඉතින් ඒ හින්දා ඒක අපිට එතන සහනලා 125 ගන්න දීපු එකත් ලොකු උදව්වක් අපිට රජයෙන් ඒ කරපු එක ඉතින් ඒ වගේම දිගින් දිගටම ආධාර පොඩි පොඩි දේවල් අපිට රජයෙන් ගොඩාක් කෘෂිකර්ම හරහා හම්බ වෙනවා ඒවා ලොකු සහනයක් අපිට නිලධාරි ඉන්න අපි ඉතින් සියලුම දේ අපි දන්නේ දෙයක් වුණත් නිලධාරි ඉන්න එයයි මහත්තුරු ඒගොල්ලෝ වෙලාවට ගොවිපොලට ඇවිල්ලා ඒව බලලා අනුපාඩු කියලා ඉතින් අපිව දැනුවත් කරලා යනවා ඒකත් අපිට ලොකු හයියක් මොකද නැත්නම් අපිට අපි ඉතින් පොතේ පැත්තේ දැනුම අපිට ඒ තරම් නැහැනේ ඒ හින්දා ඉතින් වගේම දැන් අපිට හැම කන්නකෙදීම ලුණු මල් බල්බ අපිට නුවරිලි යවා ගන්න ඒ උදව් සියලුම දේවල් මේක පසන්තිකරණය කරගන්න ඒ සියලුම උදව් අපිට ඉතින් රජයේ මගින් කරලා දෙනවා ඒකත් අපිට ලොකු හයියක් ගොවි මහතුන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඍජුවම මැදිහත් වී ගොවීන්ගේ ගැටලු විසඳන බැවින් සාර්ථක ලෙස ලොකු ලුණු බීජ නිෂ්පාදනය කර රටේ අවශ්‍යතාවය වෙනුවෙන් සැපීමට හැකිවීම පිළිබඳව කරුණුගෙන ආවේ මෙලෙසින් ලොකු ලුණු බෝගේ සම්බන්ධීකාරකතුමන් රටේ ලොකු ලුණු බීජ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමේ ජාතික කාර්යාවයට උරදී කටයුතු කිරීම අතිශයින්ම පැසසිය යුත්තක් 2021 වසරේ පහුගිය යල කන්නේදී හෙක්ටයාර් 5000ක් වගා කරන්න අපේක්ෂා කළා ඉලක්කගත කරන්න තිබුණා හෙක්ටයාර් 4000ක් වගා කරා සාර්ථක භෝගය ඒත් එක්කම ලොකු ලුණු ලංකාවට ඒකෙන් නිෂ්පාදනය කළ තිබුණා 100000ක් නිෂ්පාදනය කළ තිබුණා මෙට්‍රික් ටොන් ලංකාවට ඇත්තටම 290000ක් විතර අවශ්‍ය කරනවා ක්‍රමානුකූලව ඉදිරි වර්ෂවලදී මේ ප්‍රමාණය වැඩි කිරීම තමයි අපේක්ෂා කරන්නේ අපේ ස්වයංපෝෂී මට්ටම 60% දක්වා වැඩි කිරීම තමයි මේ බලාපොරොත්තු තියෙන්නේ ඒත් එක්කම ඇත්තටම මේ ප්‍රධාන ගැටලුව තියෙන්නේ ගුණාත්මක බීජ හිඟකම් තමයි එක ගැටලුවක් මේ ලොකු ලුණු නිෂ්පාදනය කිරීමේදී ලොකු ලුණු වගා කිරීමේදී ලබන යල කන්නේදී මේ කියන්නේ මේ යල කන්නේදී අපි අපේක්ෂා කරනවා හෙක්ටයාර් 6000ක ඉලක්කයක් අපේක්ෂා කරනවා වගා කරන්න එතනදී බීජ කිලෝ 30000ක අවශ්‍යතාවයක් තියෙනවා මේ බීජ කිලෝ 30000 පසුගිය වසරේ අපි අපේක්ෂා කරා මහා කන්නේදී මේ ගෙවෙමි තිබෙන මහා කන්නේදී 2021 22 මහා කන්නේ තුලදී මේ සම්පූර්ණ බීජ ලංකාව තුල නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මාතලේ දිස්ත්‍රික්කේ අනුරාධපුර දිස්ත්‍රික්කේ පළාත් අන්තර් පළාත් කොටස් වල ඒත් එක්ක මහවැලි ප්‍රදේශවල එච් කලාපේ එච් එක කලාපේ සහ මොර්ගහ කන්ද කලාපේ සම්පූර්ණයෙන්ම මේ බීජ නිෂ්පාදනය සිදු කරනවා මේ බීජ නිෂ්පාදනය සඳහා පහුගිය අරුද්දේ සෞභාග්‍ය කෘෂිකර්ම සංවර්ධන ව්‍යාපෘතිය තුලින් ලංකාව වෙනුවෙන් මේ බීජ නිෂ්පාදනයට අවශ්‍ය කරන සම්පූර්ණ අමුද්‍රව්‍ය ප්‍රමාණය සහනදායි මිලමත ගොවීන්ට ලබා දීමට සරසම් කරලා තිබුණා. ඉතින් ඇත්තටම මේ පවතින මේ දේවහුව කලාපේ ප්‍රධාන බීජ නිෂ්පාදන කලාපයක් දේවහුව මේ අනුරාධපුර අන්තර් පළාත් කොටස තමයි ඉතිවෙන්නේ. මෙතනින් ඇත්තට පෙන්වුම් කරන්නේ මේ මෙම ගොවියත් මේ
बीज निष्पादन किनिम सदा सूदनाम करलती वगा करलती मऊ बल्ब स्थापने करलती इत्यकम बीज मे बीज निष्पादन किनिम सदा सौभाग्य कृषि कर्म संवर्धन व्याप्ति मऊ बल्ब ऊंट रंधवा तबाग निमित तमांगी मऊ बल्ब त्यागन हिमत मिली दी किनिम सदा दिन दी मना किलो रूपये के पाक प्रमाण दीन बाद मेमेन किलो हार लाख वसांतीकरण करे क्षेत्र वाले इट पावतीन इतक मध्य गुडाफेट सीएट अन्वाकन सीट वाले तीन ती मेथनी अभी बलापति किलो तीस्ताक बीज निष्पादने की सदा मेक संपूर्ण आवश्यकता संपूरागण गीयकांडे तपटाण टहक्यूनी किलो दह दहाँ विशी दहाँ प्रमाण का वेड़क बलापुरते संपूर्ण बीज निष्पादने लो देशीय बीज निष्पादने आवरण उन्ना अतर अंत गुणात्मक बीज लागू विदेशी आनाक इंडिया आनाक बीज यम गेटल तीमुन गुणात्मक गेटल तीमुन नमत मे देशीय बीज निष्पादने किमित हेकि गोविंट उंट दिना सह सहनाधार लवादीम तुली अतर संपूर्ण मे गुणात्मक बीज गीनक लागण संपूर्ण गेटल निराकरण करवा ये सर सरसुम करपे तम मेतनी अभी दखिण देवह कलापे मे गोविंद ओन बीज निष्पादन मऊ बल्ब स्थापने करती है අපට අවශ්‍ය ගුණාත්මක ලොකු ලුණු බීජ අප රටේම නිෂ්පාදනය කරමු. මේ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ජාතික කාර්යාවයට දායක වන ලෙස අප ගොවි මහතුන්ට ආරාධනා කරමු.